මම බරපතල තීරණයකට යනවා මගේ දායක පින්වතුන්ට මම කියනවා මට බනින්න එපා මට චෝදනා කරන්න එපා ලැජ්ජා කරන්න එපා මම හරිම කනස්සල්ලෙන් ඉන්නේ මොකද ඊයේ දවසේ මට වෙච්ච සිද්ධියත් එක්ක මොකද කණ්ඩ නැහැ අද දවසෙත් මගේ දායක පින්වතුන් දෙන රුපියල් 100 200 ඔක්කොම එකතු කරලා අරගෙන ගිහිල්ලා පෙරක දෝරුවන්ට සහ උසාවියට 15000 ගානේ 7-8 දිනකට අපගේවල තමයි මේ ඇවිල්ලා ඉන්නේ මං හිතේ වේදනාවෙන් ඉන්නේ මොකද මේ සිද්ධිය මම ඊයේ උසාවියට ඉදිරිපත් කරන සිද්ධිය වගේම අහිංසක දුප්පත් මිනිසු කීප දෙනෙක් උසාවියට ඉදිරිපත් කරන සිද්ධිය සම්පූර්ණම මවාපාල කරන වැඩක් අම්පාරේ ASP2 රත්නායක කියන නිලධාරියා කරන ජයරත්න කියන නිලධාරියා කරන වැඩක් මේක ASP2 ජයරත්න කියන නිලධාරියක් කරන වැඩක් මේක මම පොලිස්පතියට කියනවා බය නැහැ පොලිස්පතියට මේක වගකීමෙන් කියන්නේ එයාගේ කකුල් දෙක ළඟට ගිහිලා කිව්වා මේක පිළිබඳව නෙවරදි නිලධාරි පිරිසක් දාලා පරීක්ෂණ කරන්න කියලා පරීක්ෂණ නොකර අද දැන් බක්කියල්ල පොලිසියෙන් දුරකතනින් මට කියනවා අපිට ගහන්න අයිතියක් තියෙනවලු ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ගෙදෙට්ට ගියපු නිසා ඒ ඇයි ඒ මිනිහගේ ජීවිත ආරක්ෂාවට අපිට යකඩ පොළු වලින් ගැහුවලු එයා උසාවි දාන්න බැයිලු මේ කුණුහරුප නීතිපත කොහෙද තියෙන්නේ කියලා මං හිතන්නේ රටේ ජනතාවට කියන්න වෙනවා. අපි පිස්සු බවට පත් කරගන්නේ, අපි අපහසයට ලක් වෙන තැනට පත් කරගන්නේ මෙන්න මේ කාලකන්ණි නිලධාරි. කරුණාකරලා පොලිස්පතිවරයා මේකට පරීක්ෂණයක් කරන්න ඕනේ. මේක මම රටේ ජනතාවට කියනවා මාත් එක්ක ඉන්න ජනතාවට මේ දිහා බලාගෙන ඉන්න කියනවා. මොකද මම භික්ෂුන් වහන්සේ නමක් ඇතුළේ මේ මනකලපුව ඇතුළේ මේ විදිහට පුදකලා කරලා පොලිස්පතිවරයා රටේ පොලිස්පතිවරයා දැන දැන ගහන්න කටයුතු කරනවා නම් ඒක අපේ අභාග්‍යයක් නිසා මැරිලා ගියත් මේ සටනේ මම ඉන්නවා කරුණාකර මේ පණිවිඩය දෙන්න පුළුවන් කෙනෙක් පොලිස්පතිට ලබා දෙන්න බක්කියල්ලේ පොලිසියත් මංගලගම පොලිසියත් අම්පාරේ ASP2 රත්න ජයරත්න මොකද්ද කරන්න කියන එක පිළිබඳව වහාම පරීක්ෂණයක් කරනකන් මං මහපාරේ වෙන්න පුළුවන් තැන කොතනද දන්නේ ජීවිත පරිත්‍යාගයෙන් මේකට මං යුද්ධය ඉෂ්ට කරගන්නවා ඉෂ්ට කරගන්නවාමයි